අද අපි කතා කරමු විපත් වලකන සත්‍යක්‍රියාවේ බලය සහ කරදරවලට පිහිට පිළිසරණ සත්‍යක්‍රියාවෙන් ලබා ගන්න කොහොමද කියලා. වීඩියෝකට යන්න කලින් මතක් කරනවා වටිනා ධර්මදේශන ශ්‍රවණය කිරීමටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමටත් පින්වත් ඔබ අපිව subscribe කරන්න කියලා. එහෙනම් අපි වීඩියෝකට යමු. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මම මෙහෙම දෙයක් මතක් කරන්නම්. 2004 වර්ෂයේ මැද භාගයේ ඇති වූ නියඟේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල හිඟයක් මතු වුණා. බොන්නට දිය පොදක් නැති ප්‍රදේශවලට බවුසර වලින් ජලය ගෙන ගොස් බෙදා දෙන්නට බොහෝ දෙනා උනන්දු වුණා. ජලහිඟයෙන් මිනිසුන්ට මෙන්ම සතා සිව්පාවට පමණක් නොව ගහකොළවලට පවා හානි පැමිණෙමින් තිබූ හේයින් වර්ෂාව පතා වැසි පිරිස් සඥායනය කළද සාර්ථක ප්‍රතිඵල නොලැබුණා. පිපාසය සංසිඳවා ගන්නට බොහෝ දුර සිට මුදල් වියදම් කරගෙන විද්දෙන දියපොද පවා යූරියා මුසුකොට ජලය සොයා එන වනසතුන්ට බොන්නට සලස්වා පිපාසය උස්සන්නව වෙහෙසිය ඇදවැටන වනසිව්පාවන් මරා කන්නට තරම් ඇතැම් නොමිනිසුන් සහාසික වූ බව පුවත්පත්වලින් පවා එකල දැනගන්නට ලැබුණා. ඉතින් මේ සියල්ල දැක නිහඬව සිටීම නුසුදුසියයි හැඟුණු සජ්ජන සමාජ සංවර්ධන පදනමේ නිර්මාතෘ PKU අධිකාරම් මැතිතුමන්ට පූජ්‍ය කුකුල්පනේ සුදස්සි හිමියතුළු පිරිසක් යෝජනා කළා. ඊට එකඟ වූ එතුමා ඡන්ද පිරිත සත්‍යායනය කොට සත්‍යක්‍රියාවක් සිදු කරුමියයි යෝජනා කළා. ඒ අනුව නියමිත දින පාන්දර 2ට පමණ බුදුරජාණන් වහන්සේ උදෙසා සිසිල් පැන් කල 4ක් පුදා සිසිල් ගුණ ඇති ගිලම්පස සහ මල් ආදිය පූජා කොට වන්දනා කළා. ආකාශයේ වලාකුලක සටහනක් පේන මානයකවත් නොවූ අතර තරුපාය ඇති අහස ඉතා පැහැදිලිව දිස්වන්නට වුණා. මෙම විශේෂ අවස්ථාවට සහභාගී වූයේ අධිකාරම් මහතාත් පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සි හිමි ඇතුළු තවත් එක් අයෙක් පමණයි. ඉතින් ටික වෙලාවකට පසුව උන්වහන්සේ ඇතුළු පිරිස පිරිත් සත්‍යායනය කොට සත්‍යක්‍රියාවක නිරත වුණා. එවෙලේම වැහි පොද වැටෙන හඬ ඇසි පිටතට ගොස් බලන විට ඉහළ ආකාශයේ කළු වලාකුළු ඒකරාශී වෙමින් වැහි පොද කෙමින් වේගවත් වෙමින් තිබුණා. එම දසුන උන්වහන්සේ ඇතුළු පිරිසට දැකගත නොහැකි තරම් වුණා. ක්‍රමෙන් වලාකුළු ඝන වෙමින් වැසි බිඳු මහත් වෙමින් උදෑසන වන විට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙන්නට වුණා. එම වැසි වලාකුළු අනුක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් අවට ප්‍රදේශවලටද අනතුරුව නියඟේ පැවති ප්‍රදේශවලටද වර්ෂාව ඇදහැළුණා. ඒ උන්වහන්සේ ඇතුළු පිරිසගේ නොමද උත්සාහය හේතුවෙන් නිසා බව අපි කියව යුතුයි. තවද ලක්දරණ පුරා බොහෝ දෙනාගේ මානසික උත්සාහය ඊට හේතු වන්නටත් තිබුණා. නමුත් උන්වහන්සේ ඇතුළු පිරිසගේ ප්‍රයත්නය එවෙලේම පළදරු ආකාරය සත්‍යක්‍රියාවේ ක්ෂණික ප්‍රතිඵලයක් ඇති බව එයින් මැනවින් අපේක්ෂා කරන්නට පුළුවන්. සත්‍යක්‍රියාවලින් විපත් වලකා ආත්මාර්ථය පරාර්ථය සාධනය කරගත් අවස්ථා පිළිබඳ බෞද්ධ ඉතිහාසයේ විවිධ ප්‍රවෘත්තිවල සඳහන් වෙනවා. මහබෝසතාණන් වහන්සේගේ සත්‍යක්‍රියාවේ බලය පිළිබඳව ජාතක ප්‍රවෘත්තිවලින් බොහෝ කරුණු අනාවරණය වන අතර මෑත ඉතිහාසයේ සිරිසඟබෝ රජු සත්‍යක්‍රියා කොට නියඟයෙන් රක්තාශි වදුරින් රටවැසියන් මුදාගත් අයුරු ලංකා ඉතිහාසයේ පවා දැක්වෙනවා. ඒ සියලු තොරතුරු කැටිකොටගත් සත්‍යක්‍රියාව යනු ආත්මාර්ථය පරාර්ථය සාධනය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ඉතාම සාර්ථක උපාය මාර්ගයක් බව පැහැදිලි වෙනවා. නමුත් සත්‍යක්‍රියාවක් නිවැරදිව සිදු කිරීමට නම් ඒ සඳහා තිබිය යුතු ගුණාංග හා මානසික ශක්තිය අවදි කරගත යුතු ආකාරය පිළිබඳව නිසි අවබෝධයක් තියෙන්න ඕනේ. සත්‍යක්‍රියාව යනු හුදු ප්‍රාර්ථනාවක්ම පමණක් වෙන්නේ නැහැ. නිවැරදිව හඳුනා නොගත් කරුණක් පිළිබඳව වුවත් ප්‍රාර්ථනාවක් කළ හැකි වෙනවා. පසුව ඒ පිළිබඳව දැනුවත් වෙමින් අවශ්‍ය සාධක සම්පාදනය කළහොත් ප්‍රාර්ථනාවක් කවදා හෝ ඉටිකරගත හැකි වෙනවා. සත්‍යක්‍රියාව යනු එබඳු අනාගත පැතීමක් නොවේ. තමන් සතුව පවතින ශක්තිය භාවිතා කරමින් අවශ්‍ය දේ ඒ මොහොතේ පටන් ක්‍රියාත්මක වීමට බලපෑම් කිරීමක්. එම නිසා සත්‍යක්‍රියාවක් සාර්ථක වීමට අපි මේ කියන කරුණු පිළිබඳව ස්ථාවරය වැදගත් වෙනවා. අංක 1 තමන් අද්දුරු සත්‍යක් වීම, අංක 2 මානසික විශ්වාසය, අංක 3 ක්‍රියාව පිළිබඳ අවබෝධය, අංක 4 මානසික ශක්තිය යෙදවීම. ඉතින් අපි මේ කරුණු එකින් එක ගැන කතා කරමු. පළවෙනි එක තමන් අද්දුරු සත්‍යක් වීම. සත්‍යක්‍රියාවක් සඳහා පාදක කර ගැනීමට යම් සත්‍යක් තියෙන්න ඕනේ. තමන් අවබෝධයෙන් කළ යුතු කුසලයක් හෝ අකුසලයෙන් වැළකී සිටි අවස්ථාවක් හෝ අවංකවම පිහිටා සිටින ගුණයක් ඒ සඳහා යොදාගත හැකි. එහෙත් මම අසවල් පින්කම කළා යන මතකය හෝ එම සිදුවීම සිහිකිරීම මාත්‍රේ ප්‍රමාණවත් නොවන අතර
එහිදී තමන් කවර මනෝභාවක අදහසක පිහිටා එම කාර්ය කළේද යන්න පැහැදිලිව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මම මෙබඳු අදහසකින් මෙබඳු මනෝභාවයකින් මේ පින්කම කළා යන්න සත්‍යයක් වෙන්න ඕනේ. එය පැහැදිලිව සිහි කරන්නත් ඕනේ. පවුකම් වලින් වැළකී සිටි අවස්ථාවක් පිළිබඳ සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල් අටසිල් ආදී වශයෙන් නොගෙන ශික්ෂාපද වෙන වෙනම ආවර්ජනය කර බලා තමන් අවංකවම ආරක්ෂා කළ ශික්ෂාපද වෙන්කොට හඳුනා ගැනීම සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වෙනවා. එමෙන්ම වඩාත් මනස නිරවුල් කර ගැනීම සඳහා එම අකුසලෙන් වැළකී සිට අවස්ථාව හෝ කාලවකවානුව වෙන්කර ගැනීමත් සුදුසුයි. තමන් සතු යම් ගුණයක් සිහි කරන්නේ නම් වංචක ධර්මවලට හසු නොවි සැබවින්ම එම ගුණය තමන් සතුව පවතී දැයි 10,000 වාරයක් ආවර්ජනා කොට බලා ප්‍රත්‍යාවේක්ෂා කළ යුතුයි. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් ඒ සත්‍යයක් නොවේ නම් එබඳු මායාකාරී සිතිවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක් කළ නොහැකි වෙනවා. හෙට උදේ ඉර පායන බව සත්‍යයක් නම් මෙය මෙසේ වේවායි ආදී වශයෙන් බාහිර සිදුවීම් මත පිහිටා සත්‍යක්‍රියාවක් කළ නොහැකි. ඒ තමන් ප්‍රත්‍යක්ෂ කළ කරුණක් නොවන බැවින්. එමෙන්ම වෙන කෙනෙක් පැවසූ දෙයක් හෝ පෙර භවයක සිදුවෝයයි හැඟෙන දෙයක් තමන්ට ප්‍රත්‍යක්ෂ නැත්නම් සත්‍යක්‍රියාව සඳහා පාදක කරගැනීම සඳහා ඵල රහිත වෙනවා. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහිකර ආශිර්වාදයක් කළ හැකි නමුත් සත්‍යක්‍රියාවට යොදාගත හැක්කේ ඉන් තමන් ප්‍රත්‍යාවේක්ෂා කරගත් කරුණු පමණයි. ඉතින් දෙවැනි කාරණාව විදිහට මානසික විශ්වාසය ගන්න පුළුවන්. තමන් සිහි කරන කාරණේ කොතරම් සත්‍යයක් වුවත් ඒ පිළිබඳව විශ්වාසය මනසේ තහවුරු නොවුනහොත් ඒ මානසික අස්ථාවර භාවය සත්‍යක්‍රියාවට බාධාවක් වෙනවා. එනිසා තමන් සිහි කරන කරුණෙහි සත්‍යභාවය පිළිබඳ අවංක විශ්වාසයක් මනසෙහි ගොඩනගා ගන්න ඕනේ. ඒ සඳහා බොහෝ කරුණු එකටගෙන සිතනවාට වඩා තමන් සිහි කරන කරුණු හැකිතා වෙන්කොට වෙන වෙනම සිතා බැලීම වැදගත් වෙනවා. මම මෙතෙක් කලක් පන්සිල් රැක්කා යනුවෙන් සිතනවාට වඩා එක් එක් ශික්ෂාපදයේ වෙන වෙනමගෙන ප්‍රත්‍යාවේක්ෂා කර බලා හැම ශික්ෂාපදයේම සැක සංඛා ඇති නොවන ලෙස ආරක්ෂා කර තිබේ නම් සියල්ල එක්වගෙන සත්‍යක්‍රියා කරන්න පුළුවන්. එසේ නොවේ නම් අවංකවම සිහි කළ හැකි ශික්ෂාපද පමණක් වෙන්කොටගෙන ඒවා සිහිකොට සත්‍යක්‍රියාව කළ හැකි. කළ කුසලයක් සිහි කළත් තමන් සතු යම් ගුණයක් සිහි කළත් මේ ක්‍රමය භාවිතා කිරීම වඩා වැදගත් වෙනවා. සත්‍යක්‍රියාවේදී මනසේ ස්ථාවර භාවය එතරම්ම වැදගත් වන්නේ ඒ නිසා. ගසක ඇති අඹ ගෙඩියක් බිම හෙලන්නට හීයක් විදින විට යන්තමට හෝ අත සැලුනොත් ඉලක්කේ වැරදි යන්නාසේ මනසේ සැලීම අස්ථාවර බව සත්‍යක්‍රියාවේ ඉලක්කේ වැරදි යන්නට හේතු වෙනවා. ඉතින් තුන්වැනි කරුණ පිළිබඳව ගත්තොත් ක්‍රියාව පිළිබඳ අවබෝධය ගන්න පුළුවන්. තමන් සත්‍යක්‍රියාවක් සිදු කරන්නට යන්නේ විපතක් වැළැක්වීමට හෝ වේවා යහපතක් සිදු කිරීමට හෝ වේවා ආත්මාර්ථය හෝ පරාර්ථය හෝ වේවා ඒ කරන කාර්ය පිළිබඳව අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. එසේ නොවුනහොත් උත්සාහය නිෂ්ඵල වීමටද ඉඩ තියෙනවා. පොදු අරමුණක් ඇතුව සියලු දෙනා එක්ව කරන සත්‍යක්‍රියාවකදී පෞද්ගලික අරමුණු පටලවා නොගැනීම හා පෞද්ගලික අරමුණක් ඇතිව කරන සත්‍යක්‍රියාවේදී පොදු අරමුණු හරස් නොකර ගැනීම විශේෂයෙන් වග බලාගත යුතුයි. පොදු අර්ථයක් ඇතිව කළත් පෞද්ගලික අර්ථයක් ඇතිව කළත් සත්‍යක්‍රියාවේදී තෘෂ්ණාව මුල් තැනට නොගත යුතුයි. කරුණාව, මෛත්‍රිය, වීරිය ආදී යහගුණ පෙරදරි කරගෙන යමක් සිදුවන නොවන හේතුඵල සිද්ධාන්තය පිළිබඳව යම් අවබෝධයක් ඇතිව සත්‍යක්‍රියාව සිදු කරයි නම් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ලොවට පැමිණෙන පොදු විපත් වැළැක්වීමට සසුන සුරකීම වැනි ඉතා බරපතල කාර්යයන් සඳහා සත්‍යක්‍රියා කිරීමේදී තනි තනිව උත්සාහ කරනවාට වඩා සැවම එක්වී ගන්නා උත්සාහය වඩා සාර්ථකව පළදරනවා. ගිනි කඳකට වෙන වෙනම දියබිඳු ඉසුනුවා වෙනුවට ඒ සියලු දියබිඳු එකට එක්කොට ජල දහරාවක්සේ පතිත කළ විට ගිනි කඳක් වුවත් නිවී යන්නට හැකි. හතරවෙනි කාරණය, මානසික ශක්තිය යෙදවීම. තමන් සතු සත්‍ය සිහි කරමින් අදාළ කරුණ ඉලක්ක කොටගෙන මේ සත්‍ය බලයෙන් මේ මෙසේ වේවායි නැවත නැවත අදිෂ්ඨාන කිරීම සත්‍යක්‍රියාවේ ප්‍රධාන අංගයක් වෙනවා. නමුත් මේ හුදෙක් ප්‍රාර්ථනාවක් හෝ ආශිර්වාදයක් නොව භෞතික ද්‍රව්‍යයකට වඩා බලපෑමක් කළ හැකි මානසික ක්‍රියාවලියක් වෙනවා. මේ කරුණු සියල්ල සත්‍යක්‍රියාවක් සිදු කරන මොහොතේ මතු කර ගැනීමට නම් කල් ඇතිව නැවත නැවත සිතා බලා කරුණු වටහා ගන්න ඕනේ. තමන් අද්දුරු සත්‍යයක් සිහිපත් කරගෙන අවංක විශ්වාසයෙන් එහි මනස පිහිටවාගෙන කරන්නට යන සත්‍යක්‍රියාව පිළිබඳ අවබෝධය හා කරුණා මෛත්‍රිය පෙරදරි කොටගෙන සත්‍යක්‍රියාව කළ හැකි නම් තම ශක්ති ප්‍රමාණය මත එවෙලේම ප්‍රතිඵල බලාගත හැකි. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඔයාලත් මේ වීඩියෝකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම අද අපි මේ කතා කරපු මාතෘකාවේ ඔයගොල්ලන්ට තියෙන ගැටලු ආදී දෑ පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා.
එහෙනම් තවත් දවසක තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙනකම් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.